එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. විමුක්ති මෙහෙම හිතන මොහොතේ වාෂා උන්නේ කොල්ලාව සෝදා බෝඩි ක්ලෝන් පවුඩර් ක්‍රීම් ගා දොරකඩ තියාගෙනය. හැමදාම හවසට ඇයි කොල්ලාව එසේ සෝදා දොරකඩ තබාගෙන ඉඳී. ඒ වෙලාවට රෝසපාට කෝට් ෂීට් එකක් උකුලට දමාගෙන ඇයි කොල්ලාව ඒ මත තබාගෙන තනියම කතා කරයි. අපේ තාත්ති උන්නනම් මේ වෙලාවට අපිව රූම් එකේ දාගෙන යයි. අම්මි පැටියව ඔඩොක්කේ තියාගෙන අපි තාත්ති දිහා බලබල යනවා. ෂෝයිනි චුට්ටෝ ෂෝයි අම් වර්ෂා කොල්ලාගේ සුදු දෙපතුල් සිඹ සිඹ කියවයි. එහෙම කියද්දි ඇගේ දෑස්ද තෙත්ව යයි. තාත්තිට ඌය වෙලා නෙවුන්නේ දැන් සනීපලු. අම්මිවයි පුතුවයි හොයන්නේ. ඔන්න අම්මි තමයි ඉස්සෙල්ල යන්නේ. ගිහින් මගේ චණ්ඩියා ගැන කියනවා. හොඳේ අපේ තාත්තිය පුදුම කරවන්නත් එපැයි. කොල්ලාගේ සිනිදු යටිපතුල් වල වාෂාගේ කඳුළු තැවරෙයි. ඒ කඳුළු වල සීතල දැනීද පොඩි එකක් දඟලයි. තාත්ති ඉන්නේ ගොඩාක් දුර පැටියෝ. බලන්නකෝ ඒ මුණ අපිට බලාගන්නවත් නෑනේ. කඳුළු ගලන්නේ දිය සිරාවක් මෙනේ. ඇය රබර් ලෑලි උළුස්සට බරව හැන්ද ඇඳිරිය ගලන මිදුල දෙස බලාගෙනම ඉඳී. පොඩි එකක් නිසල්මන් වෙඳී. ඒ පපුවෙන් කඩාගෙන යන හීල්ලුමක් පිටවේ. අපි බලාගිනිමු තාත්තියෙයි. අවසානයට ඒ වදන් ටිකයි මිමුණු අය. කෙල්ලේ ප්‍රියා, පැටියා කිරි බිව්වද කෙල්ලේ? තව නෑ ප්‍රියා, තාම හයාමාරයිනේ. ප්‍රියංවදා දොරකඩ පඩිය උඩින් ඉඳගත්තාය. ඇස්සල තිත පාටය දැක්කාය. ප්‍රියංවදා කොල්ලාගේ අතද ඇගේ අතද එකම විටම අල්ලා ගත්තාය. කෙල්ලේ අපට කොළඹ යන්නම වෙන ගමනක් හෙදිලා. වර්ෂා හැරි බැලුවේ පුදුමේනි. ඒ ඇයි ප්‍රියා? පොඩි මාමගේ වැඩක්. ඒ උදව්ව කරන්නම කිව්වා. බෑ කියන්න බෑනේ මෙච්චර දේවල් කරලා. අනේ අපි කරමු ප්‍රියා. යන්ද කොළඹ? පැටියව තරගෙනම යන්. පොඩි මාමා වාහනයක් දෙන්නම් කිව්වා. එයාගේ වාහනයක වැඩක්. එයාට තේරුමක් නෑ ඒක ගිහින් කරන්න. අපි යන් හෙට පාන්දර. පුතුමය යන්නේ ඔහු ඉන්න පැත්තටය. අපි කෙල්ලේ ඔව් ප්‍රියා. ඕනනම් අයියව හම්බ වෙන්න ට්‍රයි එකක් දෙමු. බෑ ප්‍රියා. ඇයි? දැන් එයාට සීයත් ඇවිත්නේ. ඉතින් සීයේ තියෙද්දිනේ හම්බ වෙන්නත් ඕන. මොනවා කරන්නද ගියා ඇයට තේරෙන්නේ නැත. මං එහෙම ආස නෑ ප්‍රියා. මේ කතාව එහෙම ගලන්න බෑ. අයියා එන්නම ඕන. අපිට අයියව බලාගන්නවත් බැරිද? එහෙම බලමු. ඒත් හම්බ වෙන්න බෑ. කොහොමද උඹ එහෙම දෙයක් දරාගෙන ඉන්නේ? ආදරේ නිසා ප්‍රියා. ප්‍රියංවදා කිසිවක් නොකිය දිග සුසුමක් හෙළුවාය. අයියා තාම හොස්පිටල් එකේ. අපි ට්‍රයි එකක් දෙමු. වර්ෂා කොල්ලාව ළඟටගෙන තනයගෙන මෝඩ තිබ්බාය. ප්‍රියංවදා කෙල්ල ළඟටම වේ පුතා සුදු තනේ සූස් සූස් ගා උරන අයුරු බලා උන්නාය. ප්‍රියා කෙල්ලේ තව පාරක් එයා නැතිවෙනව බලාගෙන ඉන්න තරම් මට ශක්තියක් නෑ. එහෙම වුණොත් මම මැරෙනවා. එදාට මේක තනි වෙනවා. ඒ නිසා උඹ එයා එනකන් ඉඳපන්. එයාටත් එන්නම වෙනවා. ප්‍රියංවදා මිමුණුවාය.
උඹවයි කොල්ලවයි දැක්ක දවසට එයා ඔය ඔක්කොම දාලා එනවා. එහෙම දවසක් එනකම් මං ඉන්නවා ප්‍රියා. හමු වෙවි වෙන් වෙවි යන්න තරම් හයියක් දැන් නැහැ. මොන දේ වුණත් එකපාරයි. ඒක සදාකාලයටම. කඳුලක් පොඩි කගේ සිනිඳු හිසට වැටෙද්දි ඇයි කීවාය? හිමාලි උන්නේ කැළඹිය. ඒ කැළඹිල්ල ලේසි පාසු ගින්දරක් නොවේ. උතුර දකුණ මාරු වෙන තරමට ඇයි කැළඹී අවුල් වී උන්නාය? ඊයේ අද උදේ හොඳට හිටියා. එකපාරම මොනාද වුණා? ලේසි මේ සටන අත්හරින්නට හිමාලිගේ අදහසක් නැත. සීයේ එන්න එන්න ඒක ගැන හිතනවා. අද හවසම ඇස් වහගෙන උන්නේ. ඔය හිතනවා දාගෙන. මොනවා වෙන්නට යන බව හිමාලට ඉවෙන්මෙන් දැනේ. මේකිට මොනාරි කරන්නම වෙනවා. එහෙම වුණොත් වෙන්නේ ඔය 10-15,000 අරගෙන මට ඉන්ටර්සිටි එක නැගලා යන්න. එහෙම යන්න බෑ. හිමාලි සිතුවේ හවස ඇඟ සෝදමිනි. ඇය වෙනස්ම ඇඳුමක් ඇඳගෙන ආවාය. තද දම්පාට සායට ලා දම්පාට බ්ලවුස් එකක් ඇඳගෙන ආය. කෙලින්ම ආවේ විමුති ළඟටය. අයියේ නිදිද? හිතේ මොනවා තිබ්බද ඒ පෙන්වන්නට අමාරුය. මහම්මන්නි පුතා මට දෙනවාගේ කතා කරලා ෂපාන් එකේ ගෙදරට වෙලා ඉන්නවා. මම මෙතන දහදොක් විඳගෙන නිකන් කටුකනවා. හිමාලි කේන්තින් සිතුවාය. තේකක් බොනවද? දැන් එපා නංගී. ආයමත් අසනීපෙන් වගේ. විමුක්ති මලානික ලෙස සිනාසුනේ. අක්කයි අයියයි එනවා කිව්ව නේද? දැන් එයි. ආවම ඩිස්චාර්ජ් කරන දවසක් අහන්න ඕන. හොඳටම සනීප වෙනකන් ඉමු. ගෙදර එක්කාගෙන යන්නටද දැන් බයය? ගෙදර ගිය ගම යයි ෂොප් එකට. ඇස් සිතුවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.